artistic excellence in the performing arts කියන මේ වැඩසටහන පටන් ගන්න මූලික වශයෙන්ම උනන්දු වුණේ ශේෂා පලිහක්කාර කලාකරුවාණන්ගේ විශේෂ අවධානය හා එතුමාගේ හිතේ පහළ වුණු මූලික සිතුවිල්ලක් හින්දායි. අපි දන්නවා එතුමා කලා ගුරු කෙනෙක් විවිධ අංශ කලාවන්හි ශ්‍රී ලංකාවේ ඉහළින්ම ජනතාවට විශාල වින්දනයක් ලබා දීපු කෙනෙක්. ඒ නිසා එතුමාගේ මේ අදහසත් එක්ක අපිත් එකතු වුණා. තව පැත්තකින් අප බලපුවම එතුමාට මේ අදහස පහළ වෙන්න එක හේතුවක් වුණේ මටත් ඇත්තනම මේ අදහසම තිබුණ හැඟීමම අපි පංගුවක් වෙලාවට පාසල්වල කලා උළෙලවල් එහෙම බලන්න යනවා. අපි ඒවයේ විනිශ්චය මණ්ඩලවල ඉන්නවා. එතනදී අපි දකිනවා ඉතා සුවිශේෂ හැකියාවන් තියෙන, දක්ෂතා තියෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අය එදා වේදිකාවේ රංග දක්වන ඔවුන්ගේ ඒ නිර්මාණශීලී කටයුතු වලින් පස්සේ අපි දකිනවා ඒගොල්ලන්ට තෑග්ගක් හම්බ වෙනවා, නැත්නම් සහතික පත්‍රයක් හම්බ වෙනවා. නමුත් එදායින් පස්සේ අපිට ඒ දරුවා ගැන අහන්න ලැබෙන්නේ නැහැ, දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක්ක පංගුවක් වෙලාවට ඒ නර්තනය පිළිබඳ අපි කියන මේ ශ්‍රාව්‍ය හා දෘශ්‍ය අංශය අපි මේකට මේ බුද්ධියට කියනවා ස්පේෂල් ඇන් විෂුවල් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ අංශයට තියෙන ඒ වගේම රිදමිකල් ඉන්ටෙලිජන්ස් නැත්නම් රිද්මයානුකූල බුද්ධිය කියන පැත්තට තියෙන ඒ හැකියාව බුද්ධිය හඳුනාගෙන නැහැ අපේ රටේ පංගුවක් වෙලාවට. දැන් මේ හේතු හින්දා පංගුවක් වෙලාවට මේ දරුවෝ ඉස්සරහට ගැනීමේ ඌනතාවයක් අඩුවක් අපි දකිනවා. පංගුවක් වෙලාවට ආර්ථික ප්‍රශ්නත් මේවට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතුවේ මේ අපි පටන් ගන්න වැඩපිළිවෙල කිසිම ආකාරයක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා කිසිම මුදලක් අය නොකර ශිෂ්‍යත්ව මට්ටමෙම කරන්න. ඉතින් මේකේ ලොකු දර්ශනයක් තියෙනවා. මම හිතනවා ඒ අංශවල දර්ශනයන් අපේ කලාකරුවන් පැහැදිලි කරයි කියලා. මේ කටයුත්ත සඳහා මූලික වශයෙන් අපිට දායකත්වය දෙන කලාකරුවාණන් ගණනාවක් මෙතන ඉන්නවා. තිස්ස අබේසේකර මැතිඳුන්, අපේ රවි බන්දු මැතිඳුන්, ඒ වගේම තව අනාගතයේ සම්බන්ධ වෙන්න ඉන්න කලාකරුවන් ගණනාවක් ඉන්නවා. ඒ ඒ ක්ෂේත්‍රවල ලංකාවේ ඉහළටම ගිය පුද්ගලයන් තමයි අපි මේකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ පදනමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කලාකරුවන් ඉල්ලන්නේ යම් කිසි යටිතල පහසුකමක්ද, යම් උපකරණයක්ද ලෝකෙ කොහෙන් හරි ඒක ගෙනත් දීලා ඒ අවශ්‍ය උපකරණ සැපයීම තුලින් මේ කලා ශිල්පය නිස්සරණාධ්‍යාශයෙන් ඉහළට ගන්න. වෙන කිසිම යටි අරමුණක් තියාගෙන නෙවෙයි. නමුත් කලාවට තියෙන ආදරය නිසා, සංගීතයට ශාස්ත්‍රයට තියෙන ආදරය නිසා, ශිල්පයට තියෙන ආදරය නිසා විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ විවිධ මාධ්‍ය, චිත්‍රකලාව, සංගීතය, සංනිවේදනය, සිනමාව, මේ ඔක්කොම අපේ හදවත ඇතුළේ තියෙන සංවේදීම තැන් ලෝකයට ප්‍රකාශ කරන මාධ්‍යයන්. මේක නැතිව ලෝකයක් නැහැ. මේ වින්දනය හා මේ ප්‍රකාශ කිරීමේ අයිතිය නැතුව ලෝකයක් නැහැ, මනුස්සෙක් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා අපේ රටේ මේ පැත්ත අපි ඉහළට ගන්න හුඟක් උත්සාහ කරන්න ඕනේ. අපි මූලික අදහසක් වෙන්නේ තවදුරටත් අපේ මේක අපේ ලාංකීය මට්ටමින් විතරක් නෙවෙයි, ලාංකීය අභිමානයට, ලාංකීය කලාවට, අපේ පාරම්පරික සියලු කරුණු වලට මුල් තැන දෙන ගමන් ඒ තුලින් උද්දීපනය වෙලා ඉස්මතු වෙච්ච මුළු ලෝකේ පුරා විහිදී යන, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන අනාගත කලාකරුවාගේ වේදිකාව ලෝකයටම, ඒක අපි මේ ග්ලෝබල් ඕඩියන්ස් එකට, ලෝකල් ඕඩියන්ස් එකට විතරක් නෙමෙයි මුළු ලෝකයටම තමුන්ගේ හැකියාවන් ප්‍රකාශ කරන්න පුළුවන් අය ඉදිරිපත් කරන්න. ඒ නිසා තමයි අපි මේ පාඨමාලාවට අනිවාර්ය කරේ ඉංග්‍රීසි භාෂාව හා අනිකුත් භාෂාව, පරිගණක හා ඒ අංශයෙන් අලුත් නූතන දැනුම, මේ ඔක්කොම දේවල් දීලා පරිපූර්ණ ලෝකයට මුහුණ දෙන්න පුළුවන් බටහිර පෙරදිග අපරදිග ඕන වේදිකාවක දක්ෂ ලෙස තමුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා ලෝකෙට කතා කරන්න පුළුවන්, තමුන්ගේ හැඟීම්, තමුන්ගේ ප්‍රතිභාව ප්‍රකාශනා ලෝකෙටම කරන්න පුළුවන් කලාකරුවන් ලංකාවෙන් හදන්න තියෙන විශාල උනන්දුවක් අපේ ඇතුළේ ඇති වුණා. මේක උද්දීපනය කරන්න උදව් වුණේ අපේ ශේෂා පලිහක්කාර කලා ගුරුතුමා. ඉතින් අපි එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩේට සහයෝගය දෙන්න කියලා අපේ රටේ ඉන්න සුවිශේෂ කලාකරුවන්ගේ, අපේ කලාකරුවන් අතුරින් ඉතා හොඳ, ඒ කියන්නේ අපිට තියෙන හරිම චාම්, ඒ වගේම අර බිම් පොලෝපේ පස් ගහලා ඉන්න කලාකරුවෝ ඉන්නවා, ඒ වගේම අති ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙනවා. ඒ වගේම ඒ ශ්‍රේෂ්ඨ ගතිගුණ, ඒ නිහතමානීත්වය, ඒවත් අපි මෙයන්ට, ඒ ගතිගුණ සදාචාරය පැත්තෙන් බැලුවොත් ඒවත් අපි අපේ කලාකරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මුලින් කණ්ඩායමක් තෝරගන්න,
අපේ රටේ විවිධ දක්ෂතාවයන් තියෙන කලාකරුවන් තරුණයින් තරුණියන් කණ්ඩායමක් තෝරගෙන මේක පටන් අරගෙන මේකේ ඉදිරියට යන්න. ඒ නිසා අපි අපි ලොකු වීරියකින් නොපසුබට උත්සාහයකින් මේ වැඩේ ඉදිරියට කරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම විශේෂයෙන් ආයාචනා කරනවා කලාවට ලැබි සියලු දෙනාගෙන් මේ සඳහා අපිට සහයෝගය දෙන්නට කියලා ඉවරලා.